ත්ම මිනිමරු මරත් ගෝටත් බලයට පත්කරේ මේ රට ඉන්න අවංසක හැටනම ලක්සයක් ජනතාව. ඔඕවන් කල්පනා කරා විශේෂෙන්ම ගෝටාබේ රාජපක්සත් මරක් කියලා කියන්නේ බුද්ධාගමට මොල්ටැන දෙෙන විශේෂයම ජාතිය ගෙන මහා හැඟීමක් තිබෙන මහා සමාජය වෙනසක් කරන්නට උත්සාහගන්න පිරිසක් හැටියට හැබැ මිතවරණ මේ වෙනකොට මේ ආණ්ඩුව දවසින් දවස මේ රටේ සමස්යම විනාශ කරනවයි කියලා බෞතරයක් තේරුම් අරගැනිමින් සිටින. විශේෂයම පල්ලිය මුල් කරගෙන ලෝකයේ පුරාම විධාකාරය කුමන්ත්‍රණ සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා තමයි එදා කළුජාතික පියතුමෙක් වෙත්ක. එවගේම නොබෙල් තාගේ දෙනපු ඩෙස්ටම් ටටූ කියෙන පියතුමා ප්‍රකාශ කරේ එ අවස්ථාවකද යුරෝපිකින් අප වෙත පැමිණියේය. ඔවන් අප වෙත පැමිණෙන විට ඔවුන්ගේ ඇතේ බයි බැල්ිය. අපේ ඇතේ ඉඩම්ය. ඔන් අපට දෑස පියාගන්නට කියා යාාත්ඥා කළේය. ජාඥාබසානයේ ඔවුන්ගේ ඇතේ ඉඩම්ය අපේ ඇතේ බයිබැල්ල කියලා. මිත්වරණ මේක ලෝකයේ පුරාම සිද්ධ වෙනවා. මේ අවාසනන්ත තත්ත්වයට මේ වෙනකොට ලංකාවත් මූන දෙමින් හිටිනවා. විශේෂම ලංකාවත් තුළ. මේ වෙනකොට මූල ධර්මවාදී ආගමික සංවිධාන දරුණු විදිහට ක්‍රියාමක වෙනවා. මේ අන්තරින් එක් සංවිධානයක් තමයි. බොන්න ගෙන් කියන සංවිධානී. මේ සංවිධානයේ මේ වෙනකොට මේ මූල ධර්ම වාදී වැඩපේවෙලට. බරපත ල විදිට රාජනුග්‍රහ දෙමින් සිටිනවා නාලක ගොඩ හේවා. නාලක ගොඩහ මේ සංවිධානයේ කාර්යභාරයක් ඉටු කරනවා විතරක්නමේ සමස්තයක් විදියට මොවන්ට මේ රට තුල විශාල බලයක් ගොඩ නගෑගැනීමට අවශ්‍ය කරන වපසිරිය නිර්මාණය කරනවා. ඔබට මත ඇති මීට ටික කලකට පෙර මාස දෙකතුනට පෙර. අි ඔබටඇලි කර ඔහු බක්ත්තර මුල්ල ප්‍රදේශයේ තිබුණු. බෞද්ධ පුස්තකාලයක් විනාස කරලා එතන බේකිරක් දා පෝස්ථාව. ඒක විුරුද්ධ වනගේ හිටපු භික්ෂූන් වහන්සේට පහරදීප විදිහ. මේමෙනකට අලුත මැල්ලිවෙලාතිබන කාරණය තමයි විික්ට රත්නා එකත් බෝන්නග සංවිධානයේ සාමාජකයක් වෙලා තියෙනවා. හැබයි මේක සිද්ධ වනේ නිකන්නෙමයි. මේක සිද්ධ වන්න බලපාපු ප්‍රධාන්ම කාරණය තමයි නාලක ගොඩහෙ වගේ කුමන්ස්්‍රණය. ඕ මේක කරේ නෙලු අධිකාරී හරහා. මේ වෙනකොට නිෙලු අධිකාරි හැට ගලවල අමු හෙළුවෙන් සමාජයජීවත් වෙන්නේ. මේ වෙන කොට ඇය ප්‍රසිද්ධයම බෝන්නගෙන් කියන මූලදර්මවාදී සංවිධානය රටතුර ජනප්‍රිය කරවන කුපාඩි වැඩේ කර ගෙන යනවා. මේ සඳහා ඔවුන් විශේෂම වික්ට රත්නායක පාවිච්චි කරන්නේ ඇමක් හැටියට නැත්තම් පම්ඹඒක් හැටියට තමන්ගේ ප්‍රචාර්ක මාධ්‍යයක් හැටියට. මේ වෙන කොට නිලු අධිකාරිවිතරක්න මේ නිලු අධකාරිගේ මිනිහත් මේ කුපාඩි වැඩට සම්බන්ධයි කියලා. බොහම තතුදත් ආරංචි මාර්ගය තහුරු කරමින් සිිටිනක්. මිත්වරණී මේ අතරු තුරේ පැතිරෙන තවත් කතාාවක් තමයි. බෝන්නගේ සංවිධානයේ මූලිධර්මවාදී සංවිධානයේ සාමෝධිකත්වය දරන. නැලු අධිකාරි සමඟ මෙමනකොට මේ ආණ්ඩුවේ ඉන්න විශසම ගෝටට කැතවිදිට කඩයන. නාලක ගඩහේවාතර සම් යම් අනියම් ප්‍රේමයක් ගොඩ නැගිවින් කියවයි කියන කතාව. විශසම සමහර පුද්දලෝ කියන කතාවක් තමයි. මේ වන්නකො නෙලු අධිකාරිට විශෂම නාලෙක ගොඩහේවා දකි නැතුව නින්දයන්න ැහැයි කියන කතාව. කෙසේ වෙතක් මේ තත්ත්වයත් තුළ නෙලු අධිකාරී තමන්ගේ ගෙදන විිනිහගේ නිල්වෙන්න ගුටිකෑවයි කියලා තමයි තවත් පිරි සාක්‍යයන්. ඒ විතත් නිලු අධිකාරිට තමන් කැවැති මිනිෙක්ටික නිදිවදින් අයිතියක් තිබෙනවා හැබයි මේරටේ ඉන්න සමස්ත සමාජය විනාස කරන කුපාඩි වැඩ කරන්නට එමන තම් මේ තමන්ගේ ප්‍රේමය පදනම් කරගෙන නැතම් තමන් මේ නාලක ගොඩහේවලත් එක එක තුලා ඔවන්ගේ බදේ බලය පදනම් කරගෙන සමාජය වෙනස් කරන කිසිම අයිතියක් නැහැ ඒමඩක් සිද්ධ වෙන වනන් මේරටේ ජනතාවට අයිතියක් කියන ොඒකට ඒරෙව නැගේ සිටින. මෙටෝනි දවසින් දවස ේරට බල්ලටෑනවා බල්ලෝ පාල නේටයනවා. මේක මෙනස් කරන්න පුුව ඔබටත් මටත් මොකට විදායයි වස්ථාදය කාදි කන්න බලය තින අපිට එනිසාමේ කාල්ල හන්නන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ සඳහ නායකක්ටේ ද හැකි, සමාජ දේශපාලන කන්ඩෑමක් සමගි පෙරටෑම මෙටනි ර්ගන්ච ජැන මති ඔපට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා ඔබ සැමට ජය.